බනාසා සෝවාන් වහන්සේ ත්‍රිපිටක සාක්ෂි ටිකක් තියෙනවා. මහා වග්ගපාලි 25 වෙනි කොණ්ඩඤ්ඤහමරුව මේ තියෙන 27 වෙනි පිටුවේ තියෙනවා. වප්පබද්ධිය 27 වෙනි විදිහ මහා නාම අසජී 33 වෙනි යසගොල පුත්‍රයා 35 වෙනි යසගොල පුත්‍රයාගේ මව 39 වෙනි පිටුවේ තියෙන යසගොල පුත්‍රයාගේ බිරිඳ 39 40 වෙනි විමල සුභාහු පුණ්‍යති ගවම්පති යසගේ යාළුව 40 50 දෙනා. මහා වග්ගපාලි 1 49 51 උරුවෙල් දනව්වේ භද්‍ර වග්ගිකය 30 දෙනා සෝවාන් වෙච්ච කතාව 77 වෙනි බිම්බිසාර රජතුමා තමයි පිළිසෙති. මෙන්න මේ වගේ මේ තියෙන්නේ ත්‍රිපිටකේ තියෙන දැන් මේ ටිකයි දීලා තියෙන්නේ. ඇයි ටිකක් දුන්නේ? මේ ඔක්කොම පෙන්වන්න ගියොත් එම මාස 6 කට සාකච්ඡාව කරන්න වෙනවා. ඒක නිසා දැන් මම ගයිඩ්ලයින් ටිකක් දෙනවා. ඉතුටි මොකද කරන්නේ? රිෆරන්ස් කරලා බලා ගන්න වෙනවා. මේ විශ්වවිද්‍යාලේ උගන්වනකොට අපි ලෙක්චර්ස් ලැබිලා මුළු පොත් ඔක්කොම කියවනවද? එහෙම කියවනවද? නැහැ. මොකද ගන්න? උපුටා ගැනීම ටිකක් දීලාගෙන මෙන්න පොත රිෆරන්ස් ගන්න මේ තැන තියෙන්නේ. මේත් ඒ වගේ එකක් ටිකට් ටිකක් පෙන්වන්න පුළුවන් නැත්නම් ඉතින් මේ මාස 6ක් 9ක් මේක පෙන්වන්න වෙනවා. ඒතර වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් දවස් 5ක් දාගෙන පුළුවන් තරම් මේ පොඩක් ගයිඩ්ලයින් ටිකක් දෙන්නේ. මේ ගයිඩ්ලයින් එකක්වත් අතහරින්න නැතපා පිළිගන්නත් එපා. විමර්ශනය කරන්න පටන් ගන්න චුට්ටක් සම්මතයෙන් ඔබ්බේ පොඩි අමුතු ටිකක් තමයි අහන්න තියෙන්නේ. ඒක නිසා ඒක විමර්ශනය කරලා බලන්න. කිසිම කෙනෙකුට මේවට විරුද්ධ වෙන්නත් අයිතිය තියෙනවා. ඒ මතමතාන්තර ඉදිරිපත් කිරීමේ අයිතියක් තියෙනවා. මේක යම් කිසි අමාරුවෙන් පොඩක් පිළිවෙලට මේ මට තේරෙන දේ මේ කරගෙන යන්නේ. මේක අපිට කතා බහ කරලා වෙනස් කරගෙන යන ඕනම අයිතියක් තියෙනවා.